Hello guys, සාදරයෙන් පිළිගන්නවා මේ සතියේ අලුත්ම ඕබ් වීඩියෝ එකට. මේ සතියෙත් ඔන්න ඕබ් එක අපිට විශේෂ දෙයක් කියනවා. එහෙනම් අපි යමු ඒ මොකද්ද කියලා බලන්න. මේ සතියේ ඕබ් එක අපිට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. Agents, go and seek the last place we recall. Do not waste time. Do not stumble or fall. Heading northeast, past the isle uncharted, an outpost. Then find one from sight parted. Hidden dark danger, winged creature of fear. Death lies deep down, so tread carefully here. There is yet another isle. Our memories are weak. It completes the circle, but we continue to seek. හරි අපි ඔක්කොම කලින් මේ පාර රීපර්ස් හොයන අයිලන්ඩ් එක හොයාගෙන යමු. ඕබ් එක සර්වන්ට් ඔෆ් ද ෆ්ලේම් ගේ කුරුල්ලට කියන විදිහට අපි මුලින්ම යන්න ඕනේ රීපර්ස් හයිඩ් අවුට් එකේ ඉඳලා නෝත් ඊස්ට්, එහෙම නැත්නම් ඊසාන දිශාවට. මෙහෙම යනකොට මැප් එකේ මාක් නොකරපු අයිලන්ඩ් එකක් හම්බෙනවා. මේ තමයි K9 වල පිහිටලා තියෙන මේ අයිලන්ඩ් එක. ඕබ් එක අන්චාර්ටඩ් අයිලන්ඩ් කියලා හඳුන්වන්නේ මේ අයිලන්ඩ් එක. ඒ එක්කම අවුට්පෝස්ට් එකකුත් හම්බෙනවලු. මේක තමයි ඩැගර් ටූත් අවුට්පෝස්ට් එක. ඒක පහු කරගෙන යද්දි තමයි අපිට රීපර්ස්ට හොයන අලුත්ම අයිලන්ඩ් එක හම්බෙන්නේ. මේ තමයි බ්ලයින්ඩ් මෑන්ස් ලැගූන් කියන අයිලන්ඩ් එක. කලින් විදිහටම සර්වන්ට් ඔෆ් ද ෆ්ලේම් ගේ කුරුල්ලව අපිට මේ අයිලන්ඩ් එකේදී බලා ගන්න පුළුවන්. හරි, ඔන්න ඔහොම තමයි අපි රීපර්ස්ට හොයන පස්වෙනි අයිලන්ඩ් එකත් හොයාගන්නේ. මෙතනදී ඕබ් එක මේ කතාවට අමතර තවත් විශේෂ දේවල් කීපයක් අපිට කියනවා. මුලදී ඕබ් එක කියනවා මේ අයිලන්ඩ් එක එයාට මතක විදිහට අන්තිම අයිලන්ඩ් එකලු. ඒත් අන්තිමට කියනවා තව අයිලන්ඩ් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ කියපු විදිහට අනිවාර්යයෙන්ම අයිලන්ඩ් 6ක් තියෙන්න ඕනේ. අපි බලමු ඉස්සරහට ඒක හරියටම හරියයිද කියලා. මේ හොයාගන්න අයිලන්ඩ්ස් මැප් එකේ රවුමක් විදිහට පිහිටීමත් එක විශේෂත්වයක්. එතනින් අපිට පොඩි සැකයක් එනවා මේ කැම්ප්ස් වැඩ කරන්නේ සී ෆෝර්ට්ස් විදිහටදෝ කියලා. ඔයාලට මතකනේ සී ෆෝර්ට්ස් වලින් සියොද්ද ඩෑම් එකට යන්න පුළුවන් දොරක් හැදුවා කියලා. සමහරක් විට ඒ විදිහටම වෙන තැනකට යන්න පුළුවන් දොරක් මේ ස්කෙල්ටන් කැම්ප්ස් හදනවා වෙන්න පුළුවන්. ඒත් අපිට තාම ඒක හරියටම කියන්න බෑ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ පාර හොයාගත්ත අයිලන්ඩ් එක නිරූපණය කරන්නේ මොන තරු රටාවද කියලා. මෙන්න මෙතන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඕබ් එක කියන විදිහට මේ අයිලන්ඩ් එක භයානක සතෙක්ව තමයි නිරූපණය කරන්නේ. ඒ සතා පියාපත් තියෙන පියාඹන පුළුවන් සතෙක් වීමත් විශේෂත්වයක්. මෙතනදී අපිට පැහැදිලිවම පේනවා මෙහෙම සතෙක් වික්සි හොයාගත්ත තරු රටාවල හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ මේ චරිතය අලුත්ම චරිතයක්. අනිත් අයිලන්ඩ් හතරම නිරූපණය කළේ ස්කෙල්ටන් කර්ස් එක හොඳ කරන්න බේත හොයාගෙන ගිය බ්‍රික්සිට හම්බුණු තරු රටා කතාවේ තිබුණු දේවල් වලින්. ඒත් මේක එහෙම එකක් නෙමෙයි. හරිනම් මෙතනට එන්න ඕනේ පැන්තර් හිටපු තරු රටාව. පැන්තර් දරුණු වුණාට එයාට පිහාටු තිබුණ නෑනේ. එහෙනම් මොකද්ද මේ තරු රටාව? බ්‍රික්සිට මගහැරුණු එකක්ද මේ? නැත්නම් ඕබ් එකට වැරදියට පෙවුණ එකක්ද? තාම අපි ඒක හරියටම දන්නේ නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න. හැබැයි මට නිකමට මේ කියන්නේ එයා ගැනද කියලත් හිතනවා.